අයිබෝවන් සුබ මධ්‍යහනක් ඔබ සාදින් රූපහණී මධ්‍යහන පුවත් විකාශයේ සමගින් මුලින්ම අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත අයහපත් කාලගුණේට ජීවිත දෙකක් බිලි අධික වැසි සහ සුළං ඉදිරියේදීත් ये कोरोना पुकुर देदहास पांसिय सीमावे मरण विसी हतरक इन्नत लबादीम सार्थक वसिदुवे दी माध्यवेदी इन्टत इन्नत संचरन सीमा देडिव परिक्षा किरीम दिवैन पुरा रामसान विन्वेन इस्लाम बैतिमतुंट जनपतिगेन अगमतिगेन सुब पैतुं දිවයිනෙ පළත් කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණය ඉදිරි දින කිහිපෙදීත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අයහපත් කාලගුණයේ හේතුවෙන් පුද්ගලින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පහත් බිම් රසක ජලයෙන් යටව පවතින අතර ගංගා දෙපස සිටින ජනතාව අවධානයෙන් සිටින ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ හේතුවෙන් කළුගඟ සහ ගින්ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසනවා. ඒ අනුව එම ගඟ අවට පහත් බිම්වල ජනතාවට ඒ පිළිබඳ අවධානයෙන් සිටින ලෙසද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා. මේ වෙනුවට දිස්ත්‍රික්ක ගණනාවක තද වැසි සහිත තත්ත්වයන් අපිට ඊයේ රාත්‍රියේ පට දක්වන්න වාර්තා වුණා. විශේෂයෙන්ම කෑගල දිස්ත්‍රික්කයේ පස්කන්දි කඩාවැටීමක් හේතුවෙන් දෙදෙනෙකු රෝහල්ගත කළ තිබෙන බව තමයි කෑගල දිස්ත්‍රික්ක ආපදා කළමනාකරණ ඒකකී වාර්තා කළ තිබෙන්නේ. පවතින වැසි සහිත තත්ත්වයේ හේතුවෙන් ගංගා ජල මට්ටම් ශීඝ්‍රයෙන් ඉහළ යෑමක් අපිට වාර්තා වෙනවා. විශේෂයෙන්ම කැලණි ගඟේ හොළඹුව සහ එමවට ප්‍රදේශවලත් එම ජල මට්ටම ඉතාමත්ම ශීඝ්‍රයෙන් වැඩි වෙලා තිබෙනවා. ඉතින් කැලණි ගඟට තුරු ගංගාතුර අවදානම් නිවේදනයක් මේ වෙනුවට පරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ දිනෝ කැලණි ගඟ අවට ජනතාව දැඩි අවධානයෙන් පසු වීම ඉතාමත් වැදගත් වෙනවා. සීලුම කැලණි ගඟට අවට ජනතාව මේ පිළිබඳ දැඩි අවධානයෙන් පසු වෙන විශේෂම පානදුගම් ප්‍රදේශයේ නිල්වලා ගඟේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගිලා සුළු ගඟවතුර මට්ටමක් ඇති වුණා. ඉතින් මේ ප්‍රදේශයේ අපි ඊයේ පටන් අඛණ්ඩව ජනතාව දැනුවත් කළා මේ පිළිබඳ අවධානයෙන් පසු වෙන ගංගාගේ පද්දකම එකම නාගොඩ තවලම වැඩි ප්‍රදේශවල සීලුම ජනතාව ඊයේ සවස් වරුවේ පටන් අපි අඛණ්ඩව දැනුවත් කළා දැඩි අවධානම් තත්ත්වයක් පවතිනවා. මෙම පවතින වැසි සහිත තත්ත්වයේ හේතුවෙන් ඒ අවශ්‍ය පරිදි පණිවිඩ ලද වහාම ඉවත් වීම සඳහා කණ්ඩෝ සූදානම් වීම සහ සමහර ප්‍රදේශ වලින් එම ජනතාව ඉවත් කීමේ කටයුතු සමහර අවස්ථාවලින් හේදි කරලා තියෙනවා. යම් ගැටලුවක් ඇත්තම් 117 දුරකථන අංකය සමඟ කණ්ඩෝම සම්බන්ධ වෙන්න කියලා. මේ අතර ඊයේ රාත්‍රියේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 200 ඉක්ම වූ තද වැසි පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිනිකොන දිග අරාබි මුහුදු ප්‍රදේශයේ ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපයේ හේතුවෙන් දැනට පවතින වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අධික වර්ෂාපතනයේ හේතුවෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල දියගල ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට පස්කන්දක් කඩා වැටීමේ හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතු වලට බාධා එල්ල වුණා. මෙවන විට මාර්ගයේ ගමනාගමන කටයුතු යලි යථාතත්වයට පත් කර තිබෙනවා. මේ අතර අධික වර්ෂාපතනයේ හේතුවෙන් කැලණි ගඟේ ජල මට්ටම සීඝ්‍ර ලෙස ඉහළ යාමත් සමග පූගොඩ ප්‍රදේශයේ පහත් බිම් හා මාර්ග රැසක් ජලයෙන් යටව පවතිනවා. ඒ හේතුවෙන් පූගොඩ හා කිරිනිවල අතර කොටසේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. වරකාපුල තෝලංගමුව ගස්නාව ප්‍රදේශයේදී ඊ රාත්‍රියේ සිදු වූ නායාමකින් වයස අවුරුදු 55ක පමණ පුද්ගලයෙක් මිය ගොස් තවත් කාන්තාවක තුවාල ලබා තිබෙනවා. එම ස්ථානයේ තිබූ නිවාස තුනක් මෙසේ නාය ගොස් තිබෙනවා. අධික වර්ෂාපතන හේතුවෙන් විමල සුරේන්ද්‍ර ජලාශය වාන් දමමින් තිබෙන අතර ලක්ෂපාන ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කර ඇති අතර තවදුරටත් වැසි පැවති හොත් ලක්ෂපාන ජලාශයේ සෙසු වාන් දොරටුද විවෘත කිරීමට ඉඩ ඇති බව නුරෙලිය ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකෝන් මහතා පවසනවා. කොරෝනාවේ තුන්වන රැල්ලේ බලපෑම තවදුරටත් දැඩි වෙදී ඊයේ දවසේත් අපේ රටින් වාර්තා වුණ ආසාදිතීන් සංඛ්‍යාව 2269ක් වුණා. මේ අතරේ තවත් 24 දිනකට කොරෝනාව හේතුවෙන් අවාසනාවන්ත ලෙස ජීවිතය අහිමි වුණා. මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා සාධිතීන් සංඛ්‍යාව 135796ක්. ඉන් 108802 සුවය ලබා පිටත්ව ගියා. තවත් 28371 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබනවා. මෙරට සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 892ක්. පසුගිය පැය 24 තුල PCR පරීක්ෂණ 26648ක් සිදු කර ඇති බව වාර්තා වනවා. පවතින කොරෝනා අවදානම් හමුවේ කුඩා දරුවන් පිටතට රැගෙන යාමෙන් වළකින ලෙසයි සෞඛ්‍ය අංශ ඉල්ලා සිටින්නේ.
අවුරුදු එකට වඩා අඩු දරුවන් මෙම රෝගේ වැළඳුනොත් සහ ඔවුන්ගේ විශේෂයෙන් ප්‍රතිශක්ති කරන පද්ධතිය මෝරලා නැති නිසා වෙනත් අතුරු ආබාධ දෙන්නත් පුළුවන් සහ උග්‍ර කොවිඩ් තත්ත්වය ඇති වෙන්න පුළුවන් සහ ජීවිත හානි ඇති වෙන්න පුළුවන්. මේ ශ්‍රී ලංකාවේ ළමා මරණ සිදු වෙච්ච සියල්ලම වයස මාස 6ට වඩා අඩු දරුවන් තමයි මියදුනේ. එම නිදන්ගත පෙනහළු රෝග, වකුගඩු ආබාධ, අක්මාවය ආබාධ සහ සමහර දරුවන් සිටිනවා ප්‍රතිම්ම ප්‍රතිශක්ති කරන පද්ධතිය ඇතිවන යම්කිසි දුර්වලතා තියෙන දරුවන් සහ විශේෂයෙන්ම පිළිකා වර්ග වැනි රෝග තියෙන දරුවා. මෙන්න මේ දරුවන්ට COVID-19 වැළඳුනොතින් සංකූලතා ඇතිවීමේ හැකියාව වැඩි. ඔබගේ වෙනත් ගමන් බිමන් සඳහා දරුවන් රැගෙන නොයන්න. දරුවාට යම්කිසි වෛද්‍ය ප්‍රතිකාරයක් ගැනීමට ඇර වෙනත් කිසිම හේතුවකට නිවසෙන් බැහැරව නොගෙන නිවස තුලම රඳවා ගැනීම ඉතාම පහසුවෙන් සිදු කරන්න පුළුවන්. පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් මේ වන විට කොරෝනා ආසාදිතින් 485 දෙනෙකු හඳුනාගෙන තිබීමත් සමග PCR පරීක්ෂණ පුළුල් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ වෙනුවෙන් නව PCR පරීක්ෂණ යන්ත්‍ර දෙකක් පොළොන්නරුව මහරෝහලට ලබා දීමට පියවර ගනුනේ දිස්ත්‍රික් ලේකම් WA ධර්මසිරි මහතාගේ මැදිහත් වීමෙන් ප්‍රදේශවාසී ව්‍යාපාරික ප්‍රජාවගේ දායකත්වය මතයි. රෝග ව්‍යාප්තිය පාලනයට කඩිනම් පියවර ගන්න ලෙස උතුරු මැදපළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා සෞඛ්‍ය අංශ ඇතුළු අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. සෞඛ්‍ය නීති කඩ කරමින් කටයුතු කරන ආයතනවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටද පොලිසිය හා සෞඛ්‍ය අංශ පියවරගෙන තිබෙනවා. ආයතන නිරතුරුව පරීක්ෂාවට ලක් කිරීමටයි මේ යටතේ පියවරගෙන ඇත්තේ. මාරවිල ප්‍රදේශයේ පොල් ආශ්‍රිත ද්‍රව්‍ය අපනයන කර්මාන්ත ශාලාවක සෞඛ්‍ය නීති කඩ කරමින් කටයුතු කළ සේවකීන් 200 දෙනෙකුට දැඩිව අවවාද කිරීමට පොලිසිය කටයුතු කළා. ලබන සඳුදා අලුයම 4 දක්වා ක්‍රියාත්මක වන විදිහට දිවයිනම ආවරණය කරමින් පනවපු සංචරණ සීමා මේ වෙනකොට ක්‍රියාත්මකයි. නීති කඩකරන පුජ්‍යලින්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට පියවර අරන් තියෙනවා කියලා පොලිසිය අවධාරණය කරනවා. ඊයේ රාත්‍රියේ 11 සිට ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා පැනවූ සංචරණ සීමා ලබන සඳුදා අලුයම 4 දක්වා අඛණ්ඩව ක්‍රියාත්මකයි. එය ලබන සඳුදා සිට 31 වනදා දක්වා දිනපතා ක්‍රියාත්මක වන්නේ රාත්‍රියේ 11 සිට අලුයම 4 දක්වායි. ඔසුසැල් හැරුණු කොට සියලු වෙළඳ සැල් හා කඩසාප්පු වසා දමා තිබෙනවා. වියලි ආහාර හෝ පිස්සු ආහාර පාරිභෝගිකයින්ට නිවෙස් වෙත රැගෙන විද්දීමට අවසරය හිමිවන්නේ පොලිසියේ අවසරය ලබාගත් ඩිලිවරි සේවා පවත්වාගෙන යන්නන්ට පමණයි. කෘෂිකාර්මික කටයුතු සඳහා අවසරය හිමිවන අතර ගුවන්තොටුපළ වෙත ගමන් කරන්නන්ටද ඊට අවසරය හිමිවනවා. සංචරණ සීමා පැනවුවද සෞඛ්‍ය මාර්ග උපදේශවලට යටත්ව ඇඟලුම් කර්මාන්ත කටයුතු පවත්වාගෙන යාමට අවසරය ලබා දී තිබෙනවා. සංචරණ සීමා පැනවීමත් සමග දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති අතර පොලිස් මාර්ග බාධක සඳහා 20,000ක පොලිස් නිලධාරීන් පිරිසක් යෙදවීමටයි පොලිස් මූලස්ථානය පියවරගෙන තිබෙන්නේ. දිවයිනේ සෑම නගරයකදීම පාහේ විශේෂ පරීක්ෂාවන් සිදු කරන අයුරු මෙසේ දක්නට ලැබුණා. තලවතුගොඩ ප්‍රදේශයේදීද මාර්ග බාධක යොදමින් රථ වාහන පරීක්ෂා කිරීමට පොලිසිය කටයුතු කළා. එම ස්ථානයට පැමිණි බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම කටයුතු නිරීක්ෂණය කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වුවා. බස්නාහිර පළාත තුලත් මේ වන විට පොලිස් නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදාවල නිලධාරීන් ඉදාමත්ම සැලසුම් සහගතව අපි යොදවලා තියෙනවා. ඒ සෞඛ්‍ය අංශ විසින් මාර්ග ප්‍රදේශවල සඳහන් කරලා තියෙනා වූ අය හැර වෙන කිසිම කෙනෙකුට සංචාරය කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම වෙළන්සල් සියල්ල වසා දමා තිබෙනවා. ප්‍රධාන පාරවල්වල පොලිස් නිලධාරීන් මාර්ග බාධක ආදී යොදාගෙන කරන රාජකාරිය වලට අමතරව අතුරු මාර්ගවලට පොලිස් නිලධාරී කණ්ඩායම් යතුරු පැදි වලින් යොදවලා තිනවා. ඒ වගේම අපි සිවිල් අංශ වලින් දාලා බුද්ධ්‍යාංශ වලින් යොදවලා තිනවා. මේ නීති රීති උල්ලංඝනය කරලා කිසියම් පිරිස් කඩ කරලා ක්‍රියා කරනවා නම් ඒ සම්බන්ධයෙන් සංචරණ සීමා හේතුවෙන් ගොවි ජනතාවට එළවලු අලෙවි කිරීමේ ගැටලු ඇතිවහොත් ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් දැනුවත් කර ඇති බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. කොවිඩ් වසංගතය හේතුවෙන් අද සිට රජය සංචරණ සීමාවන් පනවලා තිනවා. එනිසා කිසිම ගොවියෙක් තමන්ගේ එළවලු හෝ නිෂ්පාදන විකුණ ගන්න බැරි වෙයි කියලා අනියත බියක් ඇති කර ගන්න අවශ්‍යතාවයක් නැහැ. අද දිනේ වහාම උඩරට සහ පහතරට එළවලු ප්‍රශ්නයක් ඇති වුවහොත් ඒවා කඩිනමින් මිලදී ගැනීම සඳහා අපි දිසාපතිවරුන්ට උපදෙස් දුන්නා. ඒ අනුව අනුරාධපුර, පුත්තලම, මාතලේ, නුවරඑළිය මේ සියලුම දිසාපතිවරුන්ට උපදෙස් ලබා දීලා තියෙනවා. යම් හේකින් ගොවීන්ට නිෂ්පාදන විකුණ ගන්න බැරි වුණොත් දිසාපතිවරු හරහා මිලදී අරගෙන ආර්ථික මධ්‍යස්ථාන කරා ගැනීම සඳහා
එවගේම අපේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘත කරලා තිනවා වැලිසර හැර ඒ නිසා කිසිදු ගොවියෙක් අනියත බියක් ඇති කරගන්න අවශ්‍ය නැහැ තමන්ගේ නිෂ්පාදන මිලදී ගැනීම සඳහා අපි යාන්ත්‍රණයක් හදලා තියෙනවා තවත් දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ ගණනාවක් හොදකලා කරන්න පියවර අරගෙන තියෙනවා මඩකලපුව කිරාන්කුලම් පොලිස් බල ප්‍රදේශයේ 153 ග්‍රාම නිලධාරී වසමේ වැවපාර මන්චෝනා දෙසට ප්‍රදේශයේ ඩෙවින් මිල් මාවත වේලාපෝට් පාර කන්නකි අම්මාන් කෝවිල පාර වෙරළපඩ ප්‍රදේශයේ මෙසේ හුදකලා කර තිබෙනවා එමෙන්ම එම ග්‍රාම නිලධාරී වසමේ ලකේ මාවත චිතන්නේ ප්‍රදේශයේ මෙන්ම අප්වාමි මාවත වෙරළපඩ ප්‍රදේශයේද හුදකලා කිරීමටයි කටයුතු කර ඇත්තේ ත්‍රිකුණාමලයේ කින්නියා පොලිස් බල ප්‍රදේශයේ කින්නියා 226 ඩී පෙරිය කින්නියා 225 බී කුට්ටිකරච්චි 226 ඒ 94 නගරයේ සහ පෙරියමුණේ 226 යන ග්‍රාම නිලධාරී වසම්ද අලුතින් හුදකලා කළ ප්‍රදේශවලවා මලින්තුරේ රහුමාන්‍යා නගරයේ සිංහකින්නියා මන්චෝලි කට්ටියාරු කුරංචිකණි මූණච්චේනි යන ග්‍රාම නිලධාරී වසම් අද අලුතින් හුදකලා කළ ප්‍රදේශවලට ඇතුළත් මේ අතර ගිරිඋල්ල පොලිස් බල ප්‍රදේශයේ හමන්ගල්ල නාරංගොඩ උතුර සහ දකුණ බටපොතැල්ල මල්ගමුව දොඩම්පොත්ත හා නාරංගමුව යන ග්‍රාම නිලධාරී වසම්ද හුදකලා කර තිබෙනවා එමෙන්ම වත්තේගෙදර කටුගම්පොළ කවුඩුමුන්න හමනාගොඩ වැත්තෑව මූමන්නා මාහර්ගම පහළ මැද්දේපොළ මෙන්ම ඉහළ මැද්දේපොළ යන ග්‍රාම නිලධාරී වසම්ද අද පෙරවරුවේ සිට හුදකලා කළ ප්‍රදේශවලවා කොඳුරුවාවල මාහිංගමුව සියඹලාවලාන බෝපිටිය ඉහළ ලබ්බල පහළ ලබ්බල මත්තේගම සහ වැල්ලෑව යන ග්‍රාම නිලධාරී වසම්ද මෙසේ හුදකලා කිරීමටයි පියවරගෙන නැත්තේ මේ අතර තවත් දිස්ත්‍රික්ක දෙකට අයත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා බවින් නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා එය ලබන සෞදා පෙරවරු 4න් පසුව ක්‍රියාත්මක වන බවයි සෞඛ්‍යංශ දැනුම් දෙන්නේ ඒ අනුව ත්‍රිකුණාමලයේ උපවේලි ආන්තකොළඹ යන ග්‍රාම නිලධාරී වසම් සුහදුමාවත චීනවරාය කඩවත්ති කුඩා ග්‍රාම නිලධාරී වසමේ විජේරත්නමාවත මෙසේ හුදකලා බවින් නිදහස් වනු ඇත දොඩංගොඩ පොලිස් බල ප්‍රදේශයට අත් බෝම්බූල වසම 728 සී ප්‍රදේශය බෝම්බූල උතුරුමැද 728 බී හා බෝම්බූල නිරත 728 ඩී යන ග්‍රාම නිලධාරී වසම් මෙන්ම බෝම්බූල දකුණ මැද 728 බෝම්බූල ගිනිකොන 728 ඊ හා බෝම්බූල වසම 728 ඒ යන ග්‍රාම නිලධාරී වසම්ද මෙසේ ලබන සඳා පෙරවරු 4 සිට හුදකලා බවින් නිදහස් වන ප්‍රදේශවලට අයත් වනවා कोविड-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ එන්නත් ලබා දීමේ කටයුතු සාර්ථකව රටපුරා ක්‍රියාත්මක කරනවා එන්නත් ලබා දීමේ වැඩසටහන යටතේ ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව 925,242 දෙනෙකුට ලබා දී තිබෙනවා එහි දෙවන මාත්‍රාව ලබා දී ඇති සංඛ්‍යාව 241,522ක් සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව 214,882 දෙනෙකුට ලබා දී ඇති අතර දෙවන මාත්‍රාව 2,435 දෙනෙකුට ලබා දී තිබෙනවා ස්පුට්නික් V එන්නතේ පළමු මාත්‍රාව 14,673 දෙනෙකුට ලබා දී ඇති බවයි සෞඛ්‍යංශය සඳහන් කරන්නේ පළමු එන්නත එක එන්නත් වර්ගයකිනුත් දෙවැනි එන්නත තවත් එන්නත් වර්ගයකිනුත් ලබා දීම පිළිබඳව ලෝකේ පුරා විවිධ පරීක්ෂණ කෙරලා තියෙනවා ඒ වයින් ලබාගත් දත්ත තියෙනවා මේ පිළිබඳව සම්පූර්ණ නිගමනයකට එළඹීමට අපේ ඖෂධ නියාමන අධිකාරියත් වසංගත රෝග පිළිබඳව තියෙන අපේ උපදේශක කමිටුවක් තියෙනවා ඒ වගේම එහි විද්වත් කණ්ඩායමක් ඉන්නවා ඒ අය විසින් මේක අධ්‍යයනය කරලා ඒක දීමට සුදුසු බවට හරියටම සහතික කරන තෙක් එවැනි නිර්දේශයක් කෙරෙන්නේ නැහැ එන්නත ලබා ගන්න යන අවස්ථාවේදී පුරුදු අනුගමනය කළ යුතුයි මොකද එන්නත ලබා ගන්න යන අවස්ථාවේ යම් ආකාරයකින් කාට හරි රෝගේ වැළඳුනොත් එන්නතෙන් ඒ ආරක්ෂාව ලබා ගැනීම බලාපොරොත්තු වෙන්න බෑ මොකද එන් කාලයකට පස්සෙයි එන්නතෙන් ලැබිය හැකි ආරක්ෂාව උනත් ලැබෙන්නේ COVID-19 එන්නත් සියල්ලගේම තියෙන ස්වභාවය තමයි මේ එකක්වත් රෝගය ඇතිවීම වළක්වන්න තරමට ආරක්ෂාවක් ලබා දෙන්නේ නැහැ අපේ සංකූලතා ඇතිවීම අවම කිරීමත් තවත් කෙනෙකුට බෝ කිරීමේ හැකියාවත් යම් ප්‍රමාණයකට අවම කරනවා අන්න ඒ ක්‍රියාවලිය මිසක් රෝගය වැළඳෙන්නේ නැහැයි කියන්න බෑ මාධ්‍යවේදීන් සඳහා එන්නත ලබා දීම ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී අද සිදු කෙරුණා ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ උපදෙස් මත අමාත්‍යංශ ලේකම් ජගත් පී විජේවීර මහතාගේ මෙහෙයවීමෙන් මෙය ක්‍රියාත්මක කෙරුණා සියලුම මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් එන්නත ලබා ගැනීමට එක්ව සිටියා ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් මොහොන් සමරනායක මහතාද මෙම අවස්ථාවට පැමිණ සිටියා මාධ්‍ය වෙත අදහස් දක්වූ ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් ජගත් පී විජේවීර මහතා
ලංකාවේ සිටින සියලුම ජනමාධ්‍යවේදීන් අපේ සහෝදර සහෝදරයන්ට චීනයේ නිෂ්පාදිත එන්නත ලබා දීම සඳහා අපි අද කටයුතු කරනවා විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්නට ඕන අතිගරු ජනාධිපතිතුමාටත් ඒ වගේම අපේ ජනමාධ්‍ය අමාත්‍යකාරයේ කේලිය රම්බුපැල්ල මැතිතුමාටත් පවිත්‍ර ආවන්‍යාරච්චි අමාත්‍යතුමීටත් මේ තුන්දෙනාම ඉතා විශේෂ උත්සාහයක් අරගෙන එන්න 3000ක ප්‍රමාණයක් දැනට 1500ක් අපි මේ දවස් 3ක් ඇතුළත මේ අය සඳහා වැක්සින් කරන්න බලාපොරොත්තු වෙනවා ඊළඟ 1500 වැක්සින් ප්‍රමාණයක් අපි තව දින කිහිපයකින් මේ අය සඳහා නිකුත් කරනවා ඒ අනුව මම බලාපොරොත්තු වෙනවා අපේ ජනමාධ්‍ය වේදීන්ගෙන් විශාල ප්‍රමාණයකට අපිට මේ එන්නත ලබා දෙන්න පුළුවන් දිවයිනේ සියලුම ප්‍රාදේශීය මාධ්‍ය නියෝජිතයින් සඳහා මේක විවෘතයි ඒ අයටත් අපි දැනුම් දීලා තිනවා කරුණාකර මේ එන්නත් කරණය ලබා ගැනීම සඳහා ශ්‍රී ජවජනපුර රෝහලට පැමිණෙන්න බොරලැස්ගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ ජනතාවට එන්නත ලබා දීම අද ආරම්භ වුණා බොරලැස්ගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉනෝකා ලියනගේ මහත්මිය සඳහන් කළේ වැඩපිළිවෙල අඛණ්ඩව සිදු කරන බවයි කලුතර ප්‍රදේශයේ රාජ ආයතනවල සේවකීන්ට එන්නත ලබා දීම ඊයේ දිනේ සාර්ථකව සිදු කෙරුණා 700 දිනකට පමණ එන්නත ලබා දුන් බවයි කලුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ප්‍රකාශ කළේ මේ අතර කලුතර කොරෝනා රෝගීන් වැඩි වශයෙන් වාර්තා වූ සේරුපිට සෞඛ්‍ය වෛද්‍ය කොට්ටාසයේ ග්‍රාම නිලධාරී වසම් තුනක පිරිස වෙත එන්නත් ලබා දුන්නා. ශ්‍රී සුනන්දාරාම මහ විහාරස්ථාන පරිශ්‍රයේ 600කට වැඩි පිරිසකට එන්නත් ලබා දුන් බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කළේ. එන්නත් ලබා දීමේ වැඩසටහන වඩාත් කාර්යක්ෂම කරමින් යුද හමුදාවේ මූලිකත්වයෙන් ඊයේ දිනේ දෙනත් කරන වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණා. යුද හමුදාපතිවරයාගේ මග පෙන්වීම යටතේ යුද හමුදා වෛද්‍ය බලකාය සහ සෙසු බටපිරිස් මේ සඳහා දායකත්වය ලබා දෙනවා. බතරමුල්ල මයුරපාද පිරිවෙන් විහාරස්ථානයේදී යුද හමුදාවේ මූලිකත්වයෙන් එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක කෙරුණා. මාසයක් පුරා පැවැතුණු රාමසන් උපවාසය අවසන් කරලා ඉස්ලාම් බැතිමතුන් ඊද උල් ෆීතර් උත්සවය සමරන්න එක් වෙලා ඉන්නවා. අලුත් සඳ දැකීමත් එක්ක රාමසන් උත්සවය සමරන්න ඉස්ලාම් බැතිමතුන් සෑම වසරකම කටයුතු කරනවා. ඉස්ලාමීය දිනදර්ශනයේ නවවන මාසයේ රාමසන් මාසයයි. රාමසන් උපවාසයේ නිමාවට පත්වීමත් සමග පළමු සඳ දැකීමෙන් පසු ඊද උල් ෆීතර් රාමසන් උත්සවයේ දැඩි භක්තියෙන් සැමරීම ඉස්ලාම් බැතිමතුන් සිදු කරන්නේ ප්‍රීතිමත් බවින් යුක්තවයි. ශ්‍රී ලාංකිකයන් නෝඹි අනුවෙන් හඳුන්වන්නේ මෙම රාමසන් උපවාස සමයයි. දුප්පතුන්ට සහ ඥාතීන්ට දානමාන දීම හා පරිත්‍යාග ලබා දීම සිදු කිරීම යුතුකමක් බවයි ශුද්ධ වූ අල් කුරානයේ සඳහන් වන්නේ. ඉස්ලාම් බැතිමතුන් අනුගමනය කළ යුතු ධර්ම කරුණු පහෙන් එකක් ලෙසද එය සැලකෙනවා. කෙසේ වුවද ලොව පුරා පවතින කොරෝනා වසංගත තත්ත්වයේ හමුවේ නිවෙස්වලටම වී රාමසන් උත්සවය සමරන ලෙසයි කොළඹ මහපල්ලියේ ජාතික සමගිය සඳහා වූ අන්තරාගමික සංවිධානයේ සමසභාපති හසන් මෞලානා මෞලවීතුමා ඉස්ලාම් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මේ අතර රාමසන් හෙවත් ඊද උල් ෆීතර් උත්සවයට සුබ පැතුම් එක් කරමින් ජනාධිපතිතුමා පවසන්නේ ලොව මුහුණ දී ඇති කොවිඩ් වසංගතයෙන් ලෝකවාසී ජනතාව නිදහස් කර දෙන්නේ. මෙම උතුම් දිනේ මෙරට ඉස්ලාම් බැතිමතුන්ගේ ප්‍රාර්ථනාව වනු ඇති බවයි. වසංගත තත්ත්වයත් සමග සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට හුරු වී ඇති බැවින් අදාළ සෞඛ්‍ය මාර්ග උපදේශ යටතේ රාමසන් උත්සවය සැමරීම ඉතා යෝග්‍ය බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තම සුබ පැතුම් පණිවිඩෙන් වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා. මේ අතර රාමසන් දිනේ වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ අල් කුරානයේ නියම කර ඇති පරිදි මාසයක් පුරා සිදු කරන රාමසන් උපවාසය ආගමික වශයෙන් මෙන්ම ආධ්‍යාත්මික වශයෙන්ද ලොවට ගෙනෙන පණිවිඩය ඉතා වැදගත් බවයි. ආගමනුකූලව නිවැරදි ඉගැන්වීම් තුළ ශික්ෂණය ලැබූ ඉස්ලාමීය ජනතාව ඉතිහාසයේ පුරාවට ශ්‍රී ලාංකීය ජන ජීවිතය තුළ අනෙකුත් ජාතීන් හා ආගම් අතර අන්‍යෝන්‍ය සුහදත්වයෙන් කටයුතු කර තිබෙන බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා. මෙම විශ්වාසය පළුදු නොකරමින් ඉදිරියට යාමට ඉස්ලාමීය ජනතාවට ඇති අවශ්‍යතාව වත්මන් රජයේ තේරුම්ගෙන ඇති බවද අද වැනි දිනක සිහිපත් කරන බවයි අග්‍රාමාත්‍යවරයා සිය සුබ පැතුම් පණිවිඩෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබෙන්නේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද රාමසන් දිනේ වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. ඉකුත් වසරේ මෙන්ම මෙවරද ඉස්ලාම් බැතිමතුන්ට ආගමික කටයුතු සිදු කරන්නට වී ඇත්තේ ලෝකයේම කොරෝනා ව්‍යසනයකට මැදිව ගත කරන ව්‍යාකූල සමයකයි. මෙම ව්‍යසනකාරී සමය නිමවන ලෙස ඉල්ලා ආගමනුකූල කටයුතු වල යෙදෙන සමස්ත ඉස්ලාම් බැතිමතුන්ට තම ප්‍රණාමය පුද කරන බවයි විපක්ෂ නායකවරයා තම සුබ පැතුම් පණිවිඩෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබෙන්නේ. මේ අතර දිවයින පුරා ඉස්ලාම් බැතිමතුන් සිය නිවෙස් තුලටම වී රාමසන් සැමරීමට එක්ව සිටින අයුරුද දක්නට ලැබුණා.
ඒපුවතත් සමගින් ස්වාධීන රූපහණී මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා ඔබට සුබ දවසක්